මූලිවංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළින් ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරු ඊයේ දින කොටුව අතිරේක මහින්ස්ලා ශිලනි පෙරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. බරපතල මූල්‍යවංචා චෝදනා යටතේ පසුගිය 6 වෙනිදා තිරිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඉන් අනතුරුවයි පෙරේදා දිනයේදී ආගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබුවේ. එහිදී පය 9කට අධික කාලයක් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ පසුරු 6:30ට පමණ ඔහු අත්අඩංගුවට ගත්තා. පසුව ඊයේ දහවල් සැකකරු කොටුව අතිරේක මහේස්ත්‍රාත් තිලන පෙරේරා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැකකරු සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තාව පිළිබඳ අනුකරණය හමුවේ කරුණු දක්වා සිටියා. සැකකාර තිලන ප්‍රියමාලි සමග එක්ව පුද්ගලයින්ගේ මුදල් වංචා කිරීම සහ එම මුදල් සාවද්‍ය පරිගණනය සඳහා ඉසුරු බණ්ඩාර ආධාර අනුබල ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරි සඳහන් කළේ 2019 වසරේ මුහුණුපත හරහා ඉසුරු බණ්ඩාරට තිලින ප්‍රේමාලි හමු වී ඇති අතරම ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනැගී ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් කරුණු දක්වමින් සඳහන් කළේ. සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට තීරණය කර ඇත්තේ පසුගිය 7 වෙනිදා කමල් හසන් නමැත්තා විසින් සිදු කරන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රත්රන් කිලෝවක් ඇමරිකානු ඩොලර් 60,000ක් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් වංචා කිරීමේ පැමිණිල්ලකට අනුව බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. කමල් හසන් නමැති පැමිණිලිකරුගෙන් තිලින් ප්‍රියමාලි රත්රන් සහ මුදල් ලබාගෙන ඇත්තේ සැකකාර ඉසුරු බණ්ඩාර ඉදිරිපිට බවද එහිදී හෙළි වුණා. විත්තිකරු සුකෝපභෝගී විදෙස් ගමන් 8කට සහභාගී වී ඇති අතර එහිදී රත්නම් විශාල ප්‍රමාණයක් ඔවුන් සතුව තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. එමෙන්ම කමල් හසන් නමැති පැමිණිලිකරුවෙන් ලබාගත් මුදල් සහ රත්නම් විත්තිකරුවන් විසින් ලබාගෙන ඇත්තේද මෙම රටට ඉන්ධන ගෙන්වා වැඩි ලාභයක් ඔහුට ලබා දෙන බවට මුලා කරමින් බවයි අධිකරණයේදී හෙළි වුණේ. අනතුරුව සැකකාර ඉසුරු බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අපීල්ලීම සිදු කළ අතර එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ විත්තිකරු පෙරෙහිව ඉතා සංකීර්ණ විමර්ශනයක් සිදු කරන අවස්ථාවක අප සලකා බැලීමක් සිදු කළ නොහැකි බවයි. සියලු කරුණු සලකා බැලීමේ පසු සැකකරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ කොටුව අතිරේක මහේස්ත්‍රාත් සිලන් පෙරේරා විත්තිකරු සතුව ඇති රුපියල් කෝටි 3කට අධික වටිනාකමෙන් මෝටර් රථය වෙනත් අයකුට පැවරීම වළක්වා දෙන නියෝගයට නිකුත් කරනු ලැබුවා. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.